අපි යනුව ඉදිරි කන්නේ මහ කන්නේ අපිට අස්වැන්න සාර්ථක කරගන්න නම් මේ වතාවේ අපි බීජ වී නිෂ්පාදනය වැඩි කරගන්න ඕන. ඒ සාවෙන් දැනට අපි තීන්දු කළා තියෙනවා බීජ වී නිෂ්පාදනය කරන අයට පොහොර ලබා දෙන්න. අපි වෙළඳ පොලේ තියෙන පොහොර වැඩි මිලට අරගෙන හරි ඒ අයට යම් සහනදායි ක්‍රමයකට ලබා දෙන්න. මොකද මහ කන්නේ සාර්ථක කරගන්න අවශ්‍ය බීජ වී නිෂ්පාදනය කරගන්න අවශ්‍ය නිසා. එසම මම විශ්වාස කරන අපිට මේ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් උපරිම ශක්තිය අපිත් ඒ වගේම අපේ සියලු පාර්ශව ඒ වෙනුවෙන් දරනවා අපිට යම් සහනයක් ලබා ගන්න පුළුවන් වේවි. ඒ වගේම සහල්වල හිඟතාවයක් තියෙනවා. ඒ පිළිබඳව අපි කවුරුත් දන්න දෙයක්. දැනට වෙළඳ ඇමතුමා සහල් ආනයනය කරන්න කටයුතු කරනවා. මේ වර්ෂයට විශාල සහල් ප්‍රමාණයක් ගෙනීමේ අවශ්‍යතාවය තිබෙනවා. දැන්ටමත් අපි හාල් මෙට්‍රික් ටොන් 103කට වැඩිය ප්‍රමාණයක් අපි 338,000ක් විතර ගෙනල්ලා තියෙනවා. ඒ වගේම තවත් අපි සහල් ප්‍රමාණයක් අපිට ගේන්න සිද්ධ වෙනවා. අපි යෝජනා කරා ඒවා මිල වැඩි වෙනකන් ඉන්නේ නැතුව දැම්මම මේ සහල් ගේන්න කියලා. ඒතර අපිට පාරිභෝගිකයට ගැටලුවක් ඇති නොවන ආකාරයට සහල් ලබා දීමේ වගකීම වෙළඳ අමාත්‍යාංශයේ අමාත්‍යතුමා බාරගෙන තිබෙනවා. රජයේ වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙනවා. ඒ වගේම අපි අපේ ළඟ තියෙන වී ප්‍රමාණය වී යලේ මණ්ඩලයේ සතුව තිබෙන මෙට්‍රික් ටොන් 40,000ක පමණ වී ප්‍රමාණයක් ඒ වී සහල් බවට පරිවර්තනය කරමින් සතොස සමුපකාරය ඒ වගේම සුපිරි වෙළඳසල් ජාලය හරහා අපි ඒවා ලබා දෙන්න ඉදිරියේදී දැනටමත් කටයුතු කරන ඒක තවත් වේගවත් කරන්න අවශ්‍ය පියවර ගන්න. එස අපි මේ කාරණයට නිවැරදිව හැම කෙනෙක්ම ප්‍රවේශ වුණොත් අපිට මේ අභියෝගය ජය ගන්න පුළුවන්. අපි මේ අවුරුද්දේ වැඩි සහල් ප්‍රමාණයක් ගෙන්නන. අපේ ඉලක්කය තමයි එන මාස් කන්නෙන් පස්සේ ලබන අවුරුද්දේ හාල් ගෙන්නන එක මේ රටේ නවත්තන්න අපිට අවශ්‍ය සහල් ටික මේ රටේ නිෂ්පාදනය කරගන්න අවශ්‍ය සැලැස්ම දැනටමත් අපි සකස් කරමින් තිබෙනවා. අපිට ඒක කරන්න පුළුවන්. මම 2018 කෘෂිකර්ම අමාත්‍යවරයා විදියට ඉන්න වෙලාවේ අවුරුදු දශක ගණනකට පස්සේ වැඩිම වී අස්වැන්න අපි ලබා ගත්තා. ඒක මහ බැංකු වාර්තාවේ තියෙන අවුරුදු 40කට පස්සේ ලැබුණු වැඩිම වී අස්වැන්න ඒ වර්ෂයේ ලබා ගන්න පුළුවන් වුණා. ඒ සඳහා සියලු පාර්ශ්ව අපි සම්බන්ධ කරගත්තා. පුරම් වෙලා තිබුණු කුඹුරක්කර 38,000ක් අපි වගා කෙරුවා. දැන් අපි ඒ තත්ත්වෙ නැවත යන්න ඕන. එන කන්නේ අපි සියලු පුරං කුඹුරු අස්සද්දන වැඩපිළිවෙලක් අපි දියත් කරනවා. අපි මේ වතාවේ වගා කරන ගොවියට පාඩු නොවෙන්න එයාගේ යම්මස් යන්නේ අඩුවීමක් තිබුණත් පාඩු නොවෙන වැඩපිළිවෙලකට අපි යනවා. එයාට සමහර වෙලාවට මූල්‍යමය ආධාරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වගා හානි වුණොත් ඒකට වන්දියක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් එයාට පෝරමදිකම නිසා ඒ අහිමි වෙන මුදල ලබා දීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාගේ වී රජය මගින් ඉහළ මිලකට අරගෙන අඩු මිලට අපි රජයේ පාඩුවට අරගෙන හරි ජනතාවට සහල් ලබා දීමේ වැඩපිළිවෙල අපි දියත් කරන නිසා කිසිඳු ගොවි මහත්මයෙකුට අවාසියක් අසාධාරණයක් නොවන විදියට අපි වී වගාවේ යෙදෙන අයට ඒ ආරක්ෂාව ලබා දෙන්න කටයුතු කරන බව අපි ප්‍රකාශ කරනා වගේම අපි අනිවාර්යයෙන්ම ඊළඟ මහ කන්නෙන් පස්සේ මේ රටේ අපි සහල් ගෙන්නන එක අපි නතර කරනවා. අපිට අවශ්‍ය සහලින් අපි රට ස්වයංපෝෂිත කරනවා